అది పాడమింగ్ మంగ్ ఒయాటికి ఎలదెన్నే అన్నే అప్పి కొహమద అప్పే జీవితే ఫలవెని తన అప్పిటమ దెన్ని కేల ఒయామే ఎకతు వెలా ఇన్నే ఆకర్షణ నీతియ సంబంధ పాడం మాలావే 14 వెని పాడమట కలిం పాడం వలది మంగ్ ఉగన్నపు దేవల్ అనుసారెన్ తమై మంగ్ మే పాడమ ఉగన్నానే ఇక హింద మే పాడమే యామ్ కిసి దేవక్ ఒయాట తేరెన్ నెత్తం కలిం పాడం వల ఏ థియరీస్ అతులత్ తెలా తీయను මං ඔයාට කියලා දීලා තියෙනවා කොහොමද ආකර්ෂණ නීතියෙන් අපි දේවල් ආකර්ෂණය කරගන්නේ කියලා. ඒ අනුව ඔයා යමක් බලාපොරොත්තුෙන් ඉන්නකොට ආකර්ෂණ නීතිය මගින් ඒ දේ ඔයාට ආකර්ෂණය කරලා දෙනවා. ඒ වගේම ඔයා යම්කිසි දෙයක් ගැන විශ්වාස කරනකොට ආකර්ෂණ නීතිය මගින් ඒ විශ්වාසය තහවුරු වෙන විදිහ සිදුවීම් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා යම් කිසි දෙයකට බයෙන් ඉන්නකොට ඔයාට ඒ බය වෙන දෙයට මූණ දෙන්න වෙන විදිහ සිදුවීම ආකර්ෂණ නීතිය මගින් ඔයාට ආකර්ෂණය කරලා දෙනවා. ඔයාගේ ඇටිටියුඩ්ස් ඒ වගේම ඔයාගේ මූඩ්ස් වලින් ඔයාට දැනගන්න පුළුවන් ඉදිරියේදී ඔයාට මොනවද ආකර්ෂණය වෙන්න යන්නේ කියලා. හැබැයි ඒ දේවල් නියතයක් නෙමෙයි ඔයාට ඒක හිර වෙන්න ඕනේ. ඔයා අකමැති නම් ඒ ඔයාට ආකර්ෂණය වෙන්න යන දේවල් වලට ඔයාට පුළුවන් ඔයාගේ කම්පන සංඛ්‍යාතය වෙනස් කරලා ඒ ආකර්ෂණය වෙන්න යන ඔයා අකමැති දේවල් ආකර්ෂණය වීම වළක්වන්නත් කැමැති දේවල් ආකර්ෂණය කරගන්න එක තව තවත් ඉක්මන් කරගන්නවා. මේ දේවල් වෙන විදිහ අපි කලින් හොඳටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ අද වෙනකනුත් ඔයාගේ ජීවිතේ ඔයාට ආස දේවල් තාමත් ආකර්ෂණය වෙලා නැද්ද? එහෙමත් නැත්නම් ඔයා අකමැති දේවල් තාමත් ඔයාගේ ජීවිතේ තියෙනවද? මේ දෙකටම හේතුව තමයි ඔයාගේ විශ්වාසවල ඔයා ආකර්ෂණය කරගන්න හෝ ඔයාට අයින් කරන්න හෝ යන දේවල් වලට නොගැලපෙන යමක් තියෙන එක. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් තාමත් ඔයාගේ ජීවිතේ නැත්නම් ඔයාගේ විශ්වාස ඔයා වෙනස් කරලා ඔයාට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට අනවශ්‍ය දේවල් ඔයාගේ ජීවිතේ තවම තියෙනවා නම් ඒ දේවල් ඇති වෙන්න බලපාපු විශ්වාස ටිකත් ඔයා වෙනස් කරගන්න ඕනේ. ඔයාගේ මෙන්න මේ විශ්වාසයේ වැරදි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයාටම තමයි. මොකද ඔයාගේ හිතේ තියෙන විශ්වාස ගැන අදහසක් තියෙන්නේ ඔයාට. මට කරන්න පුළුවන් ඔයාට මේ දේවල් ගැන කියලා දෙන එක විතරයි. ඒක හින්දා අවධානයෙන් අහගෙන ඉන්න. මම ඔයාට කියලා දීලා තියෙනවා සිතිවිලි වෙනස් කිරීම තුළින් ඔයාට වෙනස් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඔයාට කරන්න තියෙන්නේ අවධානයෙන් වුණු වෙන එක විතරයි. ඉතින් ඇයි තවත් සිතිවිලි වල හිරකරු විදිහට අපි ජීවත් වෙන්නේ? ඔයා ගොඩක් වෙලාවට අහලා ඇති විශේෂයෙන්ම ටිකක් වැඩිහිටි අය කියනවා මම සෑහෙන කාලයක් මේ ප්‍රශ්නවල හිර වෙලා ඉන්නේ මට මේකෙන් එළියට එන්න බෑ කවදාවත් කියලා. නමුත් ඔයා තේරුම් ගන්න ඕනේ මේ විශ්වයේ හැම දෙයක්ම කම්පණය වෙමින් අලුත් වෙමින් තමයි පවතින්නේ. පරමාණුක ඉලෙක්ට්‍රෝනයක ඉඳන් හැම දෙයක්ම කම්පණය වෙමින් චලනය වෙමින් තමයි පවතින්නේ. එතකොට ඔයාගේ ජීවිතේ විතරක් එක තැනක නතර වෙන්නේ නැහැ. ඔයාගේ විතරක් නෙවෙයි කිසිම කෙනෙක්ගේ ජීවිතයක් එක තැනක නතර වෙන්නේ නැහැ. සමහර විට ඔයාට පේන්න පුළුවන් යම් කිසි පුද්ගලෙක් හැමදාම එකම විදිහක ප්‍රශ්න ටිකක හිර වෙලා රාමුවක ජීවත් වෙනවා. එතකොට වෙන්නේ ඒ පුද්ගලයා එක තැනක නතර වෙලා නෙවෙයි ඒ පුද්ගලයාගේ සිතුවිලි මාලාව හැමදාම එක විදිහට පවතින නිසා හැමදාම මේ සිදුවීම් මාලාව නැවත නැවතත් සිද්ධ වෙන එකයි. වෙන මේ විදිහට හිර වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා හෝ ඔයාගේ දන්න කියන වැඩිහිටියෝ ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ හිතන විදිහ වෙනස් කරන්න පෙළඹීමෙන් පමණයි කියන එක ඔයා තේරුම් ගන්න. අපි හැමදාම එකම විදිහට හිතුවොත් අපිට හැමදාම මුණ දෙන්න වෙන්නේ එකම විදිහේ අත්දැකීම් ටිකකට. අපි හිතන විදිහ වෙනස් කරොත් අපිට ඒ හිතන විදිහ අලුත් විදිහ අනුව අලුත් අත්දැකීම් වලට මුණ දෙන්න පුළුවන්කම ඇති වෙනවා. ඔයා ලයිෆ් එකේ චැලෙන්ජස් වලට රිස්ක්ස් වලට ෆේස් කරනකොට ඔයාට පුළුවන්
අලුත් අලුත් විදිහේ අත්දැකීම් ලබා ගන්න. ඒ වගේම තමයි මේ විදිහට හිර වෙලා ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් පොදුම උපදේශය අපේ සිතුවිලි වෙනස් කරලා අපිට නුපුරුදු දේවල් කරලා අපිට වෙනස් විදිහේ ශක්තියක් ආරෝපණය කරගන්න එක හොඳයි කියන්නේ. දැන් අපි මේක උදාහරණයකින් තේරුම් ගමු. ඔයා හිතන්න ලොකු ටැංකියක් තියෙනවා බාගයක් වතුර පිරිච්ච. දැන් මේකට x කියන වේගයකින් ටැප් එකකින් වතුර එනවා. ඒ වගේම තමයි ටැංකියේ පතුලෙන් x කියන වේගෙම වතුර පිට වෙලා යනවා. එතකොට ඔයාට තේරෙනවා හැම තප්පරයකම x ප්‍රමාණයක් වතුර මේකට එකතු වෙනවා. ඒ වගේම x කියන වතුර ප්‍රමාණයක් ආයෙ අයින් වෙලා යනවා. නමුත් ටැංකියේ වතුර මට්ටම වෙනස් වෙන්නේ නැහැ. එතකොට බලන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ටැංකියේ හැමදාම තියෙන එකම මට්ටමක වතුර කියලා. නමුත් ටැංකියේ වතුර හැම තිස්සෙම වෙනස් වෙනවා. වෙන්නේ මට්ටම වෙනස් වෙන්නේ නැති එක විතරයි. දැන් මේක අපේ ජීවිතයට ආකර්ෂණය කරගත්තොත් එහෙම බලන්න අපි සිතුවිලි හිතනවා නමුත් එකම විදිහේ සිතුවිලි තමයි හිතන්නේ. එතකොට වෙන්නේ එකම මට්ටමේ තමයි අපේ ජීවිතය යන්නේ. නමුත් අපි හැමදාම එකම ජීවිතේ ජීවත් වෙනවා නෙවෙයි. අද ජීවිතේට අපි හිතන සිතුවිලිමයි හෙටත් අපේ ජීවිතේ අපි හිතන්නේ. එතකොට අද ජීවිතේට සමාන අත්දැකීමක් තමයි හෙට දවසෙත් අපේ ජීවිතේට ලැබෙන්නේ. හැබැයි මේ දෙකම එකමත් නෙවෙයි වෙනසකුත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ඔයාගේ සිතුවිලි වෙනස් කරන්න හදනකොට ඔයාට මුණ දෙන්න වෙන්න පළවෙනි බාධකය තමයි ඔයාගේ වටේ ඉන්න අයගේ අවශ්‍යතාව. ඔයාගේ වටේ ඉන්නේ ඇත්තටම ඔයාට ආදරය කරන පිරිසක් වෙන්න පුළුවන්. එයාලා ඔයාට කොච්චර ආදරේ වුණත් ඔයාගේ හිතේ තියෙන ඇත්තම ආසාවල්, ඔයාගේ හිතේ තියෙන ඇත්තම අභිප්‍රායන්, ඔයාගේ හීන වල ප්‍රබලත්වය ඔයාට තරම් ඒගොල්ලන්ට තේරුම් ගන්න බැහැ. ඒක ඒ අයගේ වැරද්දක් නෙවෙයි. ඔයාගේ ජීවිතේයි තව කෙනෙක්ගේ ජීවිතයයි කිසි ලෙසකින් සමාන වෙන්නේ නැති හින්දායි අනිත් අයට ඔයාගේ හීන ගැන ඔයා තරම් තේරුම් ගන්න බැරි වෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ හීන ගැන ඔයාට තේරුම් ගන්නත් බැහැ. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ ඔයාට ඉදිරිපත් කරන අදහස් යෝජනා වලින් ඔයාට අවශ්‍ය දේ 100%ක්ම ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද අපි කතා කරා කලින් අපේ හැඟීම් තමයි අපිට තියෙන හොඳම දර්ශකය වෙන්නේ කියලා. නමුත් අපි තව කෙනෙක්ගේ උපදෙස් ෆලෝ කරන්න ගත්තොත් අපේ හැඟීම් වලින් අපිට පෙනෙන දර්ශකය අපිට මගහැරෙන්න පුළුවන්. ඔයාගේ වටේ ඉන්න අය කොහොමටවත් ආත්මාර්ථකාමී අය නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලොන්ගේ ඔයාගේ අතරේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට පෞද්ගලික ආසාවන් වගේම අභිප්‍රායන් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙද්දී ඔය දෙන්න අතර තියෙන සම්බන්ධය, ඒ වගේම එයාගේ හිතේ ඔයා ගැන තියෙන ආසාවන් කියන දෙකම බලපාන්න පටන් ගන්නවා. එතකොට නොදැනුවත්වම එයා ඔයාව පාලනය කරන්න පටන් ගන්නවා. මේක ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. කවුරුණ මේක සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි. ඔය අවධානයේ හිටියොත් ඔයාට තේරෙයි ඔයා ගොඩාක් හොඳයි කියලා හිතලා කෙනෙක්ගේ උපදේශයක් අරගෙන උනත් ඔයාට ඔයාගේ ජීවිතේ වරදින්න පුළුවන් කියන දේ. ඒක හින්දා ඔයාට උපදේශයක් ගන්න තියෙන හොඳම කෙනා තමයි ඔයාගේ හැඟීම්. ඔයාගේ ජීවිතයට අවශ්‍ය මාර්ගය ඔයාගේ තුලින් ඇරෙන්න වෙන පිටස්තර කිසිම දෙයකින් ලබා ගන්න හදන්න එපා. එතකොට ඔයාට ආකර්ෂණ නීතිය අනුව ඔයාට අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්න අපහසු වෙනවා. ආකර්ෂණ නීතිය අනුව මේ ලෝකේ ඉන්න සෑම කෙනෙක්ගේම ඉල්ලීම් වලට පිළිතුරු දෙනවා. ආකර්ෂණ නීතිය ඔයාව විතරක් තෝරගන්නේ නැහැ. හැම පුද්ගලයාම එක හා සමානව තෝරා ගන්නවා. කරන්න ඕන එකම දේ කම්පන සංඛ්‍යාතය වැඩි කරගෙන ප්‍රතිරෝධය අවම කරගන්න එක විතරයි. ඉතින් ඔයාගේ වටේ ඉන්න අනිත් අයටත් ඒගොල්ලන්ට අවශ්‍ය ඕනම දෙයක් ආකර්ෂණය කරගන්න හැකියාව තියෙනවා.
එතකොට කවුරු හරි ඔයාට බලපෑම් කරනවා නම් ඔයාට ඒගොල්ල වෙනුවෙන් කරන්න තියෙන්නේ ඒගොල්ල කියන දේ ෆලෝ කරන එක නෙමෙයි. ඔයා ඔයාට කැමති දේ ෆලෝ කරන ගමන් ඒගොල්ලන්ටත් මේ ආකර්ෂණීය මේ දේවල් වැඩ කරන විදිහ කියන්නේ කියලා දෙන්න. එතකොට ඔයාලා දෙන්නටම පුළුවන් ඔයාලා දෙන්න මාස පිළිවෙල දේවල් ඔයාලගේ ජීවිතවලට ආකර්ෂණීය කරගන්න. ආකර්ෂණ නීතියටයි ඔයාටයි කිසිම අතරමැදියෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට තනියම ආකර්ෂණ නීතිය වගේ ඔයාට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයාට වැඩියෙන් දැනගන්න දේ වෙන කිසිම කෙනෙක්ටත් වඩා දන්නේ ඔයාම තමයි. ඔයා දන්නේ නැත්නම් එතකොට ඔයාගේ හැඟීම් පිළිබඳ ඔයාගේ අවධානයේ ගැටලුවක් තමයි තියෙන්නේ. ඔයාට කොන්ෂස් ලයිෆ් එකට යන්න නම් ඔයාට ඔයාගේ හැඟීම් වලට අනිවාර්යයෙන්ම අවධානය දෙන්නම වෙනවා. ඒ වගේම තමයි මේ මොහොතේ ඔයාට වැඩියෙන්ම අවශ්‍ය දේ දන්නේ ඔයාමයි. තමන් ගැන ස්ව අධ්‍යයනයක් කරලා තමන් කවුද, තමන්ට අවශ්‍ය මොනවද කියන එක මුලින්ම තේරුම් අරගෙන තමයි ඔයා මේ දේවල් ඇප්ලයි කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඔයා මේ වෙනකන් මේ දේවල් ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නෙවෙයි නම් අදම ඔයාගේ තුලට අවධානය දෙන්න. ඔයාගේ තුලට අවධානය දීලා ඔයා කවුද, ඔයාට මොනවද ඕනි කියන දේ තේරුම් ගන්න. තේරුම් ගන්න ඒ දේවල් ආකර්ෂණය කරගන්න අවශ්‍ය විදිහට ඔයාගේ සිතුවිලි වෙනස් කරගන්න. ඔයාට ඒ දේවල් කරද්දී යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඔයාට පුළුවන් අපේ පේජ් එකට මැසේජ් කරන්න, එහෙම නැත්නම් අපේ YouTube channel එකේ මේ වීඩියෝ එකට කමෙන්ට් කරත් අපි ඔයාට රිප්ලයි කරනවා. අද වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ආකර්ෂණ නීතිය ඉගෙනගෙන ඔයාට අවශ්‍ය ජීවිතය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්න කියලා මම ඔයාලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.